අනේ මට මගේ ජීවිතේ අඩුපාඩු හදාගෙන මට අලුත් කෙනෙක් වෙන්න ඕන කියලා හිතෙන්නේ නැත්තම් උඹලා ගැන මොනව කරන්නද දුවේ පුතේ ඉදිරිය භයානකයි ඒ භයානක ලෝකේ නැසෙන්න සුදුසුක් වෙන්න එපා සුගතියට යන්න සුදුසුක් වෙන්න මේ බුද්ධ ශාසනේ මේ අවසන් යුගයයි මා ඒකයි ඔබට කිව්වේ සමහර විට එසේ නොවේවා මේ අවසන් වතාව වෙන්න පුළුවන් මේ වාගේ පිරිසක් එකතුව මිසි ධර්මයේ ආන භයානකයි සංසාරේ ඊළඟ අවුරුද්ද වෙනකොට ඔයාලා ඉඳීද මං ඉඳීද කියලා කවුද දන්නේ අපිට පැමිණෙන්න මරණයක් තියෙනවනේ දොළ පුතාලට මේ පින්වතුන්ට ගොඩාක් මේ පව්කම් වලින් ඈත් වෙන්න එතර විශ්මිත මන්ත්‍රයක් කියන්න කුමක්ද ඒ විශ්මිත මන්ත්‍රේ හිතන්න හිතෙන් මං මැරෙන්න පුළුවන් ඊළඟ මොහොතේ කියලා මං ඊළඟ මොහොතේ මැරෙන්න පුළුවන් නම් මං දැන් මැරෙන්නේ අනිත් අයට බැන බැනද මෙච්චර වෛරෙන්ද තරහක් ඇවිල්ලා වාහනේට නැගිනකොට හිතන්න මේ වාහනේ ගිහිල්ලා ඇපුණොත් එීම මං මැරෙන්නේ තරහෙන්ද මේ කොල්ල කුරුට්ට ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා ওই රාත්‍රියේ ඔබ මැරුණොත් එහෙම මේ ලෝකෙටත් ওই ෆෝන් එක බැලුවට පස්සේ උඹලගේ චරිතේ මේ ලෝකෙටත් පෙනෙන්න සලස්වල යනවා ඔයාලගේ අවසන් රාත්‍රියේ ඔයාලා මොනවද බැලුවේ අද රාත්‍රිය ඔයාලගේ අවසන් රාත්‍රිය නම් ඒ රාත්‍රිය ඔයාලා මොනවද කිව්වේ අද රාත්‍රිය ඔයාලගේ අවසන් රාත්‍රිය නම් ඔයාලා අවසන් රාත්‍රියේ මොනවද ගහපු මැසේජ් මේ රාත්‍රියේ අවසන් රාත්‍රිය නම් අවසන් දවසේ ඔබ ස්වාමියාට කතා බහ කළේ කොහොමද අද දවස ඔයාලගේ අවසන් දවස නම් බිරිඳට ඔබ කතා බහ කළේ කොහොමද මේ දවස ඔයාලගේ අවසන් දවස නම් ගමේ මිනිසුන්ට ඔයාලා කතා බහ කළේ කොහොමද අජීව කිච්ඡං ආතප්පං අද කලීතු දේ අදම කලීතුයි නෙව කෝ ජඤ්ඤා මරණං සුවේ හිට මෙරීද කියලා කවුද දන්නේ දුවේ පුතේ රාත්‍රියේ නින්දට ගිහිල්ලා උදේ ඇහැරෙන්නේ නැතුව රෑ නින්දෙන්ම මැරිච්ච මිනිසු කොච්චරද සමහර මිනිසු මිනිත් එක්ක නිදාගෙන ඉඳලා තියෙන උදේ තේක බොන්න කතා කරනකොට ඇහැරෙන්නේ ඔයාලගේ ගමෙත් ඇති ඒ වගේ අය එසම් මිනිසු මැරෙන්න පුළුවන් එහෙම පුංචි වයසේ ඉස්කෝලේ යන වයසේ කෙනෙක් මැරෙන්න පුළුවන් ඒ නිසා සමහර ඉන්නවා දූලා හොඳට චරිත රැකගෙන පරිස්සම් වෙලා ඉන්නවා ඒ කෙල්ලෙක් අම්මා කෙනෙක් කෙල්ලෙක් රකින්නේ හරි පරිස්සමෙන්නේ කෝටියක් බයකින් අම්මලා කෙල්ලු ටික රකින්නේ මෙතන මේ කෙල්ල අවුරුදු 17 18 19 20 21 22 23 එතන තරුණ වයසට එනවා එතන කාගේ හරි අසත්පුරුෂ ඇසුරක් නිසා ওই කෙල්ලෙක්ගේ හිත අවුස්සලා ওই කෙල්ල චරිතේ නැසගත්තොත් එදා රාත්‍රියට නම් ඒ කෙල්ල මැරෙන්නේ අයියෝ අවුරුදු 16ක් රැකගත්තු චරිතේ අවුරුදු 17ක් රැකගත්තු චරිතේ අවුරුදු 20ක් රැකගත්තු චරිතේ අනේ මැරෙන දවසේ නැති කරගත්තනේ මරණය ගැන හිතුවනම් ඔය ඇවිස්සෙන හිත සංසිඳෙනවා දරුවනේ ඔයාලා අම්මලාට තාත්තලාට නොකියා යන ගමන හොර ගමන කොයි හරි ගිහිල්ලා ඔතනදී මැරුණොත් එහෙම දෙයියනේ මලකඳ ගෙදෙට්ට ගේනකොට ඒ මලකඳ තිබ්බේ කොහෙද කොහොමද මැරුනේ කාත් එක ගිහිල්ලාද මැරුනේ මොකට ගිහිල්ලාද මැරුනේ මේ ලෝකෙට චරිත සාහිතකයක් දීලා පරලොවත් කර්මය කරගහගෙන යනවා නේද එනිසා කවුරු හරි කොහේ යන්න කතා කළොත් මරණය ගැන හිතුවනම් අපි මෙහෙම ගිහිල්ලා මැරුණොත් එහෙම වසලැච්චාව නෙව කියලා ඉන්න මිනිසුන්ටත් ලැජ්ජාව නෙව කියලා ඒ ගමන අයහපත් ගමනක් නම් වලක්ව ගන්න පුළුවන් ඔයාලා මැරෙනකොට මැරුණට පස්සේ ඒ කාමරේ අනිත් අය සුද්ධ පවිත්‍ර කරනකොට ඔයාලගේ කාමරේ මොනවද තියෙන්නේ කියලා අහුවෙනවනේ ඉනිසා ඔයාලට නොසුදුසු දෙයක් ඔයාලගේ කාමරේ ඔයාලා තියාගන්නේ ඔයාලා මරණය ගැන හිතනවා
ඒනිසා මරණය ගැන හිතන්න මේ වත්ති පිටේ ඇවිදගෙන යනකොට සතෙක් සරුපෙක් කන්න පුළුවන් මේ පාරවල් ළඟ ඔයාලා ඉන්නේ වාහනයකට අපි මේ යකඩ ගොඩවල් එන්නේ යකඩ ගොඩවල් වලට හිට පිට නෑ නෙව ඒමත් නෙමෙයි වාපිත් සෙම් කිපෙනවා මේ හොඳට ඉන්න මිනිස්සු මේ මැරිලා වැටෙනවා මරණයට එකම එක හේතුවයි තියෙන්නේ ඉපදීම උපන් සත්වයා මැරෙනවා එනිසා මැරෙනකොට පව් කරගහගෙන යන්න ඕනේ නෑනේ අපේ මිනිස්සු පින් කරපු අයනේ දන් දෙන මිනිස්සුනේ අවකාශයේ මහ පොළොවේ බණහන් ඉඳගන්න මිනිස්සුනේ පැය ගණන් වරු ගණන් ඉඳගෙන ඉන්න මිනිස්සු නෙවෙයි අපේ මිනිස්සු මැරිලා දුගතියට යන්න ඕනේ නෑ හැබැයි කෙනෙක් වරද්දා ගත්තොත් මෙහි මැරිලා ඇස් අරිනකොටම ගිනි ජාලා පේනවා යමපල්ලු පේනවා අවුරුදු කෝටි ගණන් දුක මෙහි මැරිලා සරිනකොට අසූචි ගොඩක පණුවෙක් නම් අසූචියම තමයි දුවේ පුතේ ඔයාලා මාළු ටැංකිය දිහා බලාගෙන ඉන්නවා පොඩ්ඩක් මේක හිතන්න මාළු ටැංකිය දිහා බලාගෙන ඔයාලගේ ගෙදර කෑම කණ්ඩය එක තැනක් තියෙනවා නිදාගන්න එක තැනක් තියෙනවා කුසියක් තියෙනවා සාලයක් තියෙනවා යන්ඩෙන්ඩ පාරවල් තියෙනවා වැසිකිලි කැසිකිලි වෙනම තියෙනවා ඒ වුණාට ඔය මාළු ටැංකිය ඉන්න මාළුවෝ කන්නෙත් ඕකේ බොන්නෙත් ඒකේ මල පහ කරන්නෙත් ඕකේ මුත්‍රා කරන්නෙත් ඕකේ යන්නෙත් ඕකේ එන්නෙත් ඕකේ ඒ වතුරම බිබී ඉන්නවා අපිට මාළුවා ලස්සන වුණාට ඒ මාළුවා කොහොම කර්මයක් කරලාද ඒකේ උපදුනේ කොහොම කර්මයක් කරලාද ඔය එක සතේ ඔය වගේ සතා සිව්පාව දිහා දැක්කට පස්සේ සසර ගැන හිතන්න ප්‍රේත ලෝකේ නම් සත්වයා උපදින්නේ මෙහි මැරිලා ඇස් අරපු ගමන් ප්‍රේතයෝ දැන් නම් පෝලිමක රණ්ඩුවක් ගියම පොලිසියෙන් හරියයි ළඟ ඉන්න මිනිස්සෙක් හරිය කියයි කටවහපල්ලා කියලා කවුරු හරි බේරගන්නේ ගුටි කෑවත් උස්සගෙන දාන්න ගිහිල්ලා ගෙදරක් තියෙනවා අම්මා අප්පා හරි ඉන්නවා ප්‍රේත ලෝකේ ඌපපාතකයි අම්මා කෙනෙක් නැහැ තාත්තා කෙනෙක් නැහැ පොලිසියෙන් නැහැ තමන් වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නැහැ එකිනෙකා මරා ගන්නවා ඔය සතර අපාය නම් වැටෙන්න එපා නිරය තිරිසන් ලෝකේ ප්‍රේත ලෝකේ අසුර ලෝක කියන ලෝකවල ඉපදෙන්න නම් එපා සුගති රැකවරණේ ලබන්න හැම වෙලාවෙම හිතේ හැඟීමක් තියාගන්න අනේ මට සසර දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා මේ දුකක් නම් එපා කියලා